ආයුබෝවන් ළමයි 2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්න නියමිත වෙලා තියෙනවා 2021 වර්ෂයේ මාර්තු මාසයේ ආරම්භයත් එක්ක ඔබ මේ වෙද්දී ඔබේ විභාගය සඳහා විහුසුලුව සූදානම් වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා එතකොට कोविड 19 තත්ත්වය නිසා සමහර විට ඔයාට සාමාන්‍ය ඔයාගේ පන්ති වලට සම්බන්ධ වීමේ නොහැකියාව වෙන්න ඇති. ඒ වගේම තමයි පාසල් කටයුතු උනත් යම් තාක් දුරකට අඩපණ වුණා වෙන්න පුළුවන් ඔන්ලයින් පන්ති මගින් විෂය නිර්දේශයේ ගොඩාක් දුරට ඔයාගේ ආවරණය වුණේ. එතකොට මේ වෙද්දී සමහර විට ඔයාට විභාගය ගැන ටිකක් එච්චර හොඳ අදහසක් නැත්නම් උස් සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර සහ ගිණුම් කරන ව්‍යාපාරඥ සහ ගිණුම් කරනේ වාණිජ විෂය හදාරන ඔයාලට ඉතාමත්ම හොඳ සේවාවක් නැත්නම් ඉතාමත්ම හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා tiuda.lk ආයතනය හරහා අපිත් එකතු වෙලා. ඒ තමයි ඔයාගේ සම්පූර්ණ විෂය නිර්දේශයම විභාග ප්‍රශ්න පත්‍රයේ ඉලක්ක කරගත් විශේෂ වශයෙන් සැලසුම් කරපු පාඨමාලාවක් විදිහට නොමිලේම ඔබට ලබා දෙන අපි කටයුතු කරනවා. එතකොට මේකෙදී අපි කියලා දෙනවා විෂය නිර්දේශයේ ආවරණය කිරීමට එහා ගිහිල්ලා විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගන්න ඔබ මොන වගේ දේවල් කරන්න ඕනද මේ තියෙන සීමිත කාල සීමාව තුළදී ඔබ කොහොමද ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයන විෂයට සාර්ථක සූදානම් වෙන්නේ කියලා. ඔබ දන්නවා දැනටම ඔබේ විෂය නිර්දේශය ඇතුලේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් වගේම ගිණුම් කරන අදාළ කොටසුත් තියෙනවා. ඔබට හිතෙයි මේ වීඩියෝ ටික නරඹනකොට ඔබ අවුරුදු දෙකක් විතර ඉගෙන ගන්න දේවල් කොහොමද මෙච්චර ඉක්මනට වීඩියෝ ටිකකින් අපි බල්ල ඉවර කරන්න කියලා. ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම තමයි අපි ගන්නවා. ඒකට හේතුව ඔයාගේ විෂය නිර්දේශය හොඳින් අධ්‍යයනය කරලා විෂය නිර්දේශයෙන් විභාගයට මොන වගේ තැන්වලින් ප්‍රශ්න එන්නේ කියලා බලලා අන්න ඒ විදිහට විභාගය ඉලක්ක කරගෙනම ඔබට විභාගය ලෑස්ති වෙන්න හොඳ සූදානම් වීමක් තමයි අපි ලබා දෙන්නේ. එතකොට මේ වීඩියෝ පාඩම් මාලාවේදී අපි ඔබට ලබා දෙනවා විශේෂ නිබන්ධනයක්. මේක ඔයාට පන්තියේදී හම්බෙච්ච නිබන්ධනේ වඩා හුඟක් වෙනස් නිබන්ධනයක්. මේකේ ආකෘතිය ඉනම වෙනස්. ඒතර මේ කරුණු ටික ඔයා පාඩම් කරගත්තොත් අනිවාර්යයෙන්ම අර විභාගෙට හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන්. මේ නිබන්ධනේ හැම තැනකම එක එක කොටසින් විභාගයේ පහුගිය අවුරුදු 5ක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා එක් එක් කොටසෙන් විභාගෙට මොන මොන අවස්ථාවල ප්‍රශ්න අහලා දිනවද කියලා ඒකේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. එතකොට ඔයාට විභාගයට වැඩිපුර අහන කොටස් වැඩියෙන් පාඩම් කරගන්න ඒක උදව් වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ වීඩියෝ ටික බලන්න කලින් ඔයාට පුළුවන් නම් ඉතාම හොඳයි මේ අපි ඔබට නොමිලේ ලබා දෙන නිබන්ධනේ මුද්‍රිත පිටපතක් print out එකක් අරගෙන මේ වීඩියෝ එක බලන එක. මේ වීඩියෝ එක කෙලින් නිකාම බලාගෙන යන්න එපා ළමයි. මේක බලන් ගිහිල්ලා එක කොටසක් වන් කරලා ඉවරුනහම ඒ කොටසට අදාළව තියෙන නිබන්ධනේ කියවලා විභාගෙදි මම සඳහන් කරලා දෙනවා මේ ප්‍රශ්න ටික මෙන්න මේ ප්‍රශ්නෙකින් අහලා දෙනවා පාස් පේපර්ස් පොතක් අරගෙන ඒ ප්‍රශ්න ටික බලලා ඔයාට එහෙම උත්තරේ ලියා ගන්න පුළුවන්ද කියලා බලලා ඉස්සරහට යන්න. ඒ නිසා ඉතාම කෙටි කාලෙකදී ඔයාට මුළු විෂය නිර්දේශයම කවර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඔයාගේ විභාගයේ දවස වෙනකම්ම කැමති වාර ගානක් බලන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ නිසා මේ ගැන ඔබේ තියෙන අදහස් ඔබට තව මොන හරි ඕනේ නම් විශේෂයෙන් පැහැදිලි කරගන්න තියෙන දැන් අපිට පුළුවන් අපේ Facebook page එකට හරි එහෙම නැත්නම් අපේ කාර්ය මණ්ඩලයට හරි දන්වන්න. එතකොට අපි මේ සම්බන්ධව බලාපොරොත්තු වෙන මේ විභාගේ ලං වෙලා ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න විශේෂ session එකක් කරන්න. ඒ වගේමයි මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න මේකේ ගැන විස්තර ෂෙයා කරන්න මේ ගැන විස්තර ඔයාගේ යාළුවොත් එක්කත් බෙදා හදා ගන්න. අපි විශේෂයෙන්ම මේ තියෙන ටිකක් සංකීර්ණ තත්ත්වය ඇතුලේ සාමාන්‍ය තත්ත්වෙන් ටිකක් බැහැර වෙච්ච අවස්ථාවක් නිසා ඔබට විභාගය සඳහා අත්වලක් සැපයන්නයි tiuda.lk ආයතනයත් එක්ක ඉදිරියට මේ විදිහේ සත්කාරයක් ඔබට දෙන්නේ.